වහාම පුතාට රස්සාවක් නැහනේ. අයියෝ, දැන්ම යන්නකෝ dasatamaka.lk එකට. මතකනේ නැති දෙයක් නැති තැනක්. දන්නවා පසුගිය දවසේ මුදුම එක්සත් ජාතික පක්ෂයෙන් තරගයන්න සම්පූර්ණ කරගියා. ඒකට එක්සත් ජාතික පක්ෂයේ ඔබතුමාගේ වැඩ කරනකොට හැංගිලා හිටියා පාක්ෂිකව අපි දැක්කා. මාධ්‍යවලුම් දෙන්නා දැක්කා. ඒ එහෙම තියෙද්දි මෙවැනි ආකාරයෙන් පස් දෙනෙක් කැස් බෑව ආසනෙට දැමීම ඔබතුමා පිළිගන්නවද හරිය කියලා. ඔයතනම අපි පක්ෂයේ ක්‍රියාකාරීකව විදිහට දෙවෙනි පෙළ නායකයව විදිහට පක්ෂයේ ඉස්සරහට අරගෙන යන එක තමයි අපේ වගකීම. ඒ වගකීමෙන් අපි මොහොතක්වත් මිදුනේ නැහැ, මිදෙන්නෙත් නැහැ. පක්ෂයට ආපු හැම අමාරු අවස්ථාවකම අපි පක්ෂය වෙනුවෙන් පෙනී හිටියා, පෙනී සිටිනවා. ඉදිරි මැතිවරණ ජයග්‍රහණ සඳහාත් පෙනී සිටිනවා. නමුත් මේ මැතිවරණය එක්සත් ජාතික මේ මැතිවරණ ඉදිරිපත් වුණේ එක්සත් ජාතික පක්ෂය නෙමෙයි, සන්ධානයක්, පක්ෂ සන්ධානයක්. එතකොට පක්ෂ ප්‍රධාන වශයෙන් කොළඹ දිපක්ෂ පහක්, ඒ වගේම වතුකරේ තවත් දේශපාලන පක්ෂ, නැගෙනහිර තවත් දේශපාලන පක්ෂ, පිල්ලයන්ගේ වගේ තොණ්ඩමන්ගේ වතුකරේ, ඒ වගේම උතුරේ අංගජන් වගේ අයගේ දේශපාලන පක්ෂ. විශාල දේශපාලන පක්ෂ ගණනාවකින් තරඟ වදිනකොට ආසනයකට විවිධ ඒ දේශපාලන පක්ෂ වලින් පුද්ගලයෝ ඉල්ලන එක නැවැත්වීමේ හැකියාවක් තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා එක එක දේශපාලන පක්ෂවලින් අපේ ආසනයට ඉල්ලලා තියෙනවා. ඉතින් ඒකට නාම යෝජනා ලැබුණා. ඉතින් ඒ තත්ත්වය ඇතුළත පුද්ගලයෙක් විදියට තව කෙනෙක් වෙලා තරඟ වදින එකේ තේරුමක් තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මට පුළුවන් එතන තරඟ කරනවා වෙනුවට දිස්ත්‍රික්කයේම විශාල ජයග්‍රහණයක් පක්ෂය සාමයේ සන්ධානයට අරගෙන දෙන්න සටන් කරන්න. ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න. ඒ වෙනුවෙන් මගේ හඬ මෙහෙවන්න. ඒ වගේ මට පුළුවන් රට පුරා යන්න. මම කලින් මැතිවරණවලදී කළා වගේම මට මතකයි සජිත් ප්‍රේමදාස ඉල්ලා පෙරදුණු ජනාධිපතිවරණයේත් මම රැස්වීම 110ක් විතර කතා කරා. ඒ වගේම අනෙකුත් මැතිවරණවලදීත් මම විශාල රැස්වීම් ප්‍රමාණයක් රට පුරා ඇමතුවා. මට එහෙම වගකීමක් තියෙනවා. මිනිස්සු අපිව පිළිගන්නවා. ඉතින් ඒ තත්ත්වය ඇතුලේ රට පුරා මේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙවන්න අපි සූදානම් වෙනවා. ඒ පිළිබඳ කිසිම ගැටලුවක් විචිකිච්ඡාවක් මට නැහැ. ඇත්තම ජාතික ලයිස්තුවේට ඉදිරිපත් නොවීම කියන කාරණය මගේ පුද්ගලික කාරණයක්. මට පෙරේදත් කිව්වා, ඊයේ දවසෙත් කිව්වා ජාතික ලයිස්තුවට හෝ නම ඇතුළත් කරන්න කියලා. ඉතින් ජාතික ලයිස්තුව කියලා කියන්නේ විවිධ විෂයන් වලට, ඒ විෂයන් වල ප්‍රවේණීන් වලට සම්බන්ධ වෙලා, ඒ කියන්නේ මැතිවරණයට තරඟ කළ නොහැකි අයට දෙන අවස්ථාවක්. ඉතින් ඒ අවස්ථාවේ කෙනෙකුට හිමි වෙන අවස්ථාවක් අහිමි කරලා මට ඒකේ අවස්ථාවක් ලබා ගැනීම කිසිදු ඌමනාවක් මට තිබෙන්නේ නැහැ. ඒ වගේම මේ ජාතික ලයිස්තුවේ පත්ුණායින් පස්සේ ඒකේ ටිකක් සීමා කමුත් ඇති වෙනවා. ඉතින් ඒ තුල තරඟයක්ත් තියෙනවා ඒකට. ඉතින් කොහොම වුණත් එවැනි අවස්ථාවක් ලබා ගන්න ඕන කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඉදිරි මැතිවරණවලදී මම අනිවාර්යයෙන්ම තරඟ වදිනවා. ඒ ගැන ගැටලුවක් නැහැ. මෙහෙමයි. ඇත්තට මම දේශපාලන ක්‍රියාකාරී, මම මේ උපරිමයෙන් මගේ වැඩ කරා. ඒක රට පිළිගන්නවා. දැනටත් මම වැඩ කරන මගේ උපරිමයෙන්. කිසිම විචිකිච්ඡාවක් මට නැහැ. නමුත් ඇත්තම තත්ත්වය අරකම තමයි. පක්ෂ කීපයකින් එකතු වෙලා සන්ධානයක් විදිහට එනකොට ඒ පක්ෂවල එන නාම යෝජනා වලට වෙන පක්ෂයකට බලපෑම් කිරීමේ හැකියාවක් නැහැ. ඉතින් ඉදිරිපත් වෙච්ච සහෝදරුත් ඒගොල්ලොන්ගේ අයිතිය වෙනුවෙන් ඉල්ලන්නේ. ඉතින් ඒ අයිතිය උඩ එතන තරඟයක් දීමේ අවශ්‍යතාවයක් තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම මගේ පෞද්ගලික තීරණයක් ගත්තා. මේ මැතිවරණයේදී මම ඒ හැම කෙනෙකුටම උදව් කරනවා ඉතාම සද්භාවයෙන්. ඒ වගේම ඉදිරි මැතිවරණවලදී නැවත තරඟ කරනවා. ඔයක ඉතින් පුද්ගල අයිතියක්, පක්ෂවල තීන්දුවක්. සමහර වෙලාවට විවිධ පක්ෂවල අය විවිධ තමන්ගේ කියන්නේ උපන් ප්‍රදේශයෙන් නැතුව, නැත්නම් ඡන්දේ තියෙන ප්‍රදේශයෙන් නැතුව වෙන දිස්ත්‍රික්ක වලට ගිහිල්ලා තරඟ කරනවා. ඒ වගේම පක්ෂ තීන්දුවක් ගන්නවා මේ පුද්ගලයා මෙතනට නෙමෙයි ඕන මේ දිස්ත්‍රික්කෙට, එහෙම නැත්නම් මේ බල ප්‍රදේශයට කියලා. එහෙම කරපු අවස්ථා ඕන තරම් තියෙනවා. මට මතකයි රංජන රාමනායක වගේ කෙනෙක් රත්නපුරේට දැම්ම එක අවස්ථාවක ඡන්දයකට. ඉතින් එහෙම අවස්ථා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒක පක්ෂවල තීන්දුවක්. ඒක අපි ලොකු ගැටලුවක් ඇති කරගන්න ඕන කියලා අපි විශ්වාස කරන්නේ නැහැ.
කිසිම කලකිරීමක් මට නැහැ. සමන් රත්නප්‍රිය කියලා කියන්නේ වැටෙන කෙනෙක් නෙමෙයි. වටන්න පුළුවන් කෙනෙකුත් නෙමෙයි. ඒක නිසා මම මගේ ප්‍රතිපත්තිය උඩ ඉස්සරහට යනවා. මම මගේ වෘත්ති සමිති ජීවිතය අවුරුදු 30ක්, සිවිල් සමාජ ජීවිතය අවුරුදු 30ක්, දේශපාලන ජීවිතයත් අවුරුදු 30ක්. ඒක නිසා මේ කාලය තුල අපි වැටෙන්නේ නැහැ, වටන්න බෑ. කිසිම ඉච්ඡාබංගත්වයකුත් නැහැ. අනිවාර්යයෙන්ම අපි මේ පක්ෂ දේශපාලනයේ පක්ෂය වෙනුවෙන් අනාගතයේදී මේ මොහොතේ ඉඳන් නැවත වැඩ කරගෙන යන කිසි ගැටලුවක් නැහැ. පක්ෂය ජයග්‍රහණය උදෙසා තමයි අපි දේශපාලනය කරන්නේ. දැන් අපිට දැනගන්න ලැබිලා තියෙනවා නායක තුමා කිව්වොත් දැන් කොහොමද කැස්බෑව වරදිනවා. ඔයෝ ඉන්නේ ඔක්කොම දාන්න කියලා. අපිට මේ දැනගන්න ලැබුණ සත්‍ය කාරණා. මෙමයි විවිධ මත, විවිධ අදහස්, විවිධ කාරණාවලට තියෙනවා. ඉතින් එහෙම මතයන් දැරීමේ අයිතියත් හැමෝන්ටම තියෙනවා. හැබැයි පහුගිය ජනාධිපතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද අරන් දුන්නේ අපි කැස්බෑවෙන්. කැස්බෑවෙන් ඡන්ද 29,662ක් අරන් දුන්නා. ඉතින් මම හිතන්නේ ඒක අපේ ජයග්‍රහණයක්. මේ මැතිවරණදී ඒක වැඩි කිරීමේ වගකීම තියෙනෙත් මට, ආසන සංවිධායකවරයා විදිහට. ඉදිරි මැතිවරණවලදී තවදුරටත් වැඩි කිරීමේ වගකීම තියෙනෙත් මට, ආසන සංවිධායකවරයා විදිහට. ඉතින් ඒ වගකීම අපි ඉෂ්ට කරනවා. කිසි ගැටලුවක් නැහැ.